ආයුවැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. ඊයේ මොනවද ලැබුණේ? නොලැබුණේ මොනවද? බලාපොරොත්තු දේවල් මත ලැබුණේ? එහෙම නැත්නම් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණාද? ඇයි එහෙම හිතෙන්නේ? සබඳ අපි කඳු නොවිමු. උණුන් පරයා නැගෙන සුනිල් දිය දහර වෙමු එකම ගඟකට ඇදෙන. එකිනෙකාගේ උස්මිතිකම් ගැන හිතන්න ගියොත් මොකද සිද්ධ වෙන්නේ? ඔබ ඊට වඩා සබඳ අපි කඳු නොවිමු කියා හිතුවොත් එකම ගඟකට ඇදෙන සුනිල් දිය දහරක් වන්නට හිතුවොත් එහෙම වුණොත් දනන් නිදිසුව බිඳින නපුරු අඳුරක් නොවේ සොඳුරු අඳුරක් වෙන්න පුළුවන් දනන්ගේ අවදියෙන් තබන සිහිනවලින් මුදාලන. මේ මොහොතදී ඕන කරන්නේ රටක නිද්දාශීලීභාවය උදාසීනභාවය නිදිගැට කඩා හැලන්නට පුළුවන් ශක්තිමත් හඬක්. ඒ හඬ වෙන්න ඔබට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අපේ අරමුණ. අද අගෝස්තු මාසයේ 13 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල මොනවද කියලා විමසන්න සූදානම්. මාධ්‍යවේදී ප්‍රසාද් මංචු මාතෙක් ඉන්නවා. අභියන් ප්‍රසාද්. ජාතික පුවත්පත් සියල්ලම වාර්තා කරන්නේ කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම පිළිබඳව. මෞබිම් පුවත්පත වාර්තා කරන්නේ සෞභාග්‍ය දැක්මට අවසරයි. පත්තිරිප්පුව ඉදිරිපිට සමූහ චාරූපයට පෙනී සිටින අමාත්‍ය මණ්ඩලයේ චාරූපය සහිතව නව කැබිනට් අමාත්‍යවරු 25ක්, රාජ්‍ය අමාත්‍යවරු 39ක්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 23ක්. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඇමති මණ්ඩලය 30ක් දක්වා පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාත් ඇතුළුව 26 දෙනෙක් තමයි අමාත්‍ය මණ්ඩලයට තේරීපත් වෙන්නේ. නව කැබිනට් අමාත්‍යවරු 26ක් 25ක් කියලා මෞබිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත තබා ගන්නවා. අද ඩේලි මිරර් පුවත්පතත් සඳහන් කර තිබුණා ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යංශය දරාගත හැකියි නැත්නම් තබාගත හැකියි කියලා නීති මූලාශ්‍ර සඳහන් කරන බව සඳහන් කර සිටියා. දැන් මේ විදිහට 25ක් සහ 40ක් 39ක් විදිහට තේරෙනකොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු 23ක් තේරෙනකොට සමහර අය ආපහු හැරිලා ගිහිල්ලා තියෙනවා. දැන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අද අරුණ පුවත්පත කියනවා හිටපු ඇමතිවරු 12ක් පුටුවලින් වැටෙති කියලා. හිටපු ඇමතිවරු 12ක් ඇමති පුටුවලින් වැටෙති කියලා කියනවා. අද රුවන්ත නිතුල්ගස්පිටියේ චාරූප සහිතව වාර්තාවක් පළ කරනවා මෞබිම් පුවත්පතේ. එයින් කීප දෙනෙක්ගේ රූප, මේ අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. ඔහුට නම් වෙන ඊට වඩා ලොකු තනතුරක් ලැබෙයි කියලා කියනවා. සමාජ මාධ්‍යවල නම් ගියේ ඒක නියෝජ්‍ය අගමැතිකමක් වගේ වෙන්න පුළුවන් කියලා. ඊළඟට මෙතන ඉන්නවා මහින්දයාපා අබේවර්ධන හිටපු ඇමතිතුමා. ඔහුට කථානායක ධුරය ලැබෙන්න නියමිතයි කියලා කණින් කොණින් ආරංචි පැතිරෙනවා. ඊළඟට රංජිත් සිඹලා පිටියේ හිටපු ඇමතිතුමා ඉන්නවා. ඔහුට නියෝජ්‍ය කථානායක ධුරය ලැබෙන්න නියමිතයි කියලා කණින් කොණින් කතා වෙනවා. ඊළඟට මෙතන ඉන්නවා එස්.බි. දිසානායක මහත්මයා. ඔහුට නුවරළියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිත්වයේ හිමි වුණා. ඊළඟට විජේදාස රාජපක්ෂ මහත්මයා තමන්ට ලැබිච්ච රාජ්‍ය අමාත්‍යංශයේ විෂයපතේ ප්‍රමාණවත් නැහැ කියලා අපහු හැරිලාව කියලාද අද පුවත්පත වාර්තා කර තිබුණා. කොහොමුණත් හිටපු ඇමති 12ක පුටු අහිමි වී තිබෙන බව වාර්තා කර සිටිනවා මෞබිම් පුවත්පතක්. ඔව් මම හිතන්නේ දැන් මේ මෞබිම් පුවත්පතේ පාඩේ දැක්කම සෞභාග්‍ය දැක්මල අවසරයක මට මතක් වෙන්නේ මේ ඩී.බී. නිහාල් සිංහ මහත්මයාගේ වැලිකතර චිත්‍රපටයේ රජ දැක්මල අවසරයි කියලා. ඉතින් ඒක තමයි දැන් රටක් හදන්න නම් දැන් අර දිනුෂ කිව්වාගේ අපිට හැමෝටම සතුටු වෙන්න බෑ, හැමෝම සතුටු කරන්නත් බෑ, එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ. මතකද දැන් විශේෂ පතේ සම්බන්ධයෙන් යම් යම් ගැටලු තියෙනවා, ඒක සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මේ මෙවර ඉතාමත් පිළිවෙලකට ඒක කරලා තියෙනවා. මොකද විද්‍යාත්මකව අපි දැක්කා අමිතිකම් එකතු කරලා තියෙනවා, විශ්යන් එකතු කරලා තියෙනවා. ඒ වගේම එක එක පළාත් අනුව සහ ඒ ප්‍රදේශය අනුව භූෂමතාව අනුව අමිතික දුර ලබා දීලා තියෙනවා, වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම හැකියාව උරගා බලලා තියෙනවා, කවුද මේකේ දක්ෂතාවලින් ඉදිරියෙන් ඉන්නේ කියලා යම් කිසි විශ්වාසයක් ඇති වෙන ආකාරයෙන්. ඒ නිසා මම හැමගෙන හැමෝටම සතුරු කරන්න බෑ. නමුත් අපි අර කැපකිරීමක් කරන්න ඕන. මොකද මේ පාර ගැසට් නිවේදනයේම ඇමති දුර බෙදලා තියෙනවා. එතකොට කාටවත් දැන් ඉස්සර කරන්නේ සාමාන්‍ය ඇමති දුරවල දිවුරු දුන්නාට පස්සේ සතියක් විතර යනවා මේ ආපහු ගැසට් එක හදාගන්න. මට මේක ඕන අනේ මගේ මේක ගැලවිලා ආපහු මට මේක දෙන්න කියලා එහෙම කතා යනවනේ හැම ආණ්ඩුවක් යටතේම. නමුත් මෙවර වෙලා තියෙන්නේ ඒ නම් කරලා දීලා තියෙනවා. ඒක කාටවත් මොකුත් කියන්න බෑ. අඩුම ගන්න මම හිතන්නේ මේ ප්‍රවෘත්ති අපි ඉස්සරහ තියෙනවානේ. දැන් දෙන වාහන යන්න ඕන කාර්යාලය පවා දීලා තියෙනවා. මොකද සමහර වෙලාවට
මතක පහුගිය ආණ්ඩුව කාලේදී දිනෝෂ මේ සමහර ඇමතුරුන්ට තමන්ගේ කාර්යාලයට යන්න දෙන හොයාගන්න බැරි වුණා. ඒ තරමට මේක විද්‍යාත්මකව බෙදලා තිබුණා. ඒ කියන්නේ විද්‍යාත්මකව බෙදෙන්නේ නැති නිසා තමයි එහෙම කිව්වේ. මොකද හොයාගන්න බෑ කොහෙද අමාත්‍යාංශ කාර්යාලය තියෙන්නේ කියලා. සමහරවිට වාහන නැහැ. ඒක ඇමති කෙනෙක් එනකොට හිටපු ඇමතිතුමා වාහන ටික සේරම අරගෙන ගිහලා තියෙනවා. ඒතකොට මේ ඇමතිතුමාට අලුතෙන් වාහන ගෙන්නන්න ඕනෙනවා. අනේතර ජනතාවගේ මුදල් වැය වෙනවා. ඒ නිසා මෙවර විධිමත් ආකාරයෙන් කොහට දෙන ගොඩ නැගිල්ල කොහෙද? වැඩ බාර ගන්න ඕන කොතනද? මෙන්න හිමි වාහන සංචිතය මෙන්න මෙච්චර වාහන තියෙන වාහන අංක තියෙනවා. මේක තමයි වෙන්න ඕන. මේක තමයි මම හිතන්නේ යහපත් කළමනාකරණයක් කියන්නේ මේකයි. ඒතොර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළුව ආණ්ඩුව මම හිතන්නේ යම් පියවරක් සුභවාදීව තබලා තියෙනවා. ඉතින් සියලු දෙනා මම හිතන්නේ මේකට අනුගත වෙන්න ඕන. යම් යම් ගැටලු තියෙන පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න නම් මේ සෞභාග්‍යයේ දැක්මට අවසරයි කියලා දැන් වැඩ පටන් ගන්න නම් මම හිතන්නේ ඒකට හොඳ අවස්ථාවක් හිමිලා තියෙනවා. සමහර අමාත්‍යතුන් අද උදේම වැඩ ආරම්භ කරනවා කියලා ආරංචි, උදේ 7ට වැඩ ආරම්භ කරනවා කියලා ආරංචි, ප්‍රසාර නර්තු ගමෙතු මේ වගේ තවත් අමතුරු අද වැඩ බාර ගන්න. මම හිතන්නේ සෞන්දර කලින් වැඩ පටන් ගන්න තියෙන. මොකද දැන් සියලුම දේවල් ජනතාව වරම ලැබිලා තියෙනවා. තුනෙන් දෙකක් ලැබිලා තියෙනවා. විෂයන් වෙන් කරලා තියෙනවා. පහසුකම් ටික දීලා තියෙනවා. දැන් තියෙන්නේ වැඩ පෙන්නන කාලේ. ප්‍රවෘත්ති තියෙනවා තව පත්තරවල. උදේ ජීවී ඒකනායක වාර්තා කරනවා නවක මුහුණු හතක් තියෙනවා. හුරු පුරුදු මුහුණු අතරේ නුහුරුණු පුරුදු මුහුණු නෙවෙයි මේ මුහුණු හතත්. ඒ අතරේ ජනාධිපති නීතිඥ අලි ශබ්රි, ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් ගබ්‍රාල්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹපුල, මහාචාර්ය චන්න ජයසුමන, ශශීන්ද්‍ර රාජපක්ෂ සහ ජීවන් තොණ්ඩමන් කියන නවකයෝ ඇමතිවරු අතර ඉන්නවා. මවුබිම් පුවත්පත කියනවා කැබිනට් මණ්ඩලයට රාජ්‍ය අමාත්‍යවරුන් අතරට අලුත් මුහුණු 15ක් කියලා. මේ ඔක්කොම ගත්තම, ඒ කියන්නේ මීට කලින් නොදැකපු මුහුණු ඔක්කොම ප්‍රමාණය ගත්තොත් 15ක් අලුතෙන් තියෙනවා කියලා වාර්තා කර සිටින්නේ මවුබිම් පුවත්පත. ඊළඟට ප්‍රසත්ත ප්‍රවෘත්ති කීපයක් තියෙනවා, ඉක්මනින් සඳහන් කරලා ඉන්නම්. දැන් මෙතනදී සඳහන් කරද්දී තවත් කාරණයක් තමයි, ඊයේ ඔබ දකින්න ඇති දිවුරුම් දෙන අවස්ථාවේදී ලිපිගුණයක් ලැබෙනවා හැම ඇමතිවරයෙක්ටම. ඒ ලිපිගුණයේ මොනවද තිබුණේ? ඇමතිවරුන්ට හිමි වාහන ගොඩනැගිලි පත්වීම් ලිපියත් සමගම ලැබී තිබෙනවා. ඒ අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. උදේ ජීවී ඒකනායක තමයි වාර්තා කර සිටින්නේ මේ කාරණාව. දිවුරුම් දෙන ලද ඇමතිවරුන්ට හිමි අමාත්‍යාංශ ගොඩනැගිලි සහ වාහන පිළිබඳ දත් ඇතුළත් ලේඛනයක් මේ ඇතුළ තිබිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ආයතන ගොඩක් තියෙන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ. ඊළඟට සඳුදාට පෙර දිවුරුම් දීමට පැමිණි උදවිය, එහෙම නැත්නම් ඇමතිවරු වැඩ බාර ගන්න ඕනේ කියලා කියනවා. දිවුරුම් දුන්න අය සඳුදාට පෙර වැඩ ආරඹන්න ඕනේ කියලත් ඊයේ දවසේම දැනුම් දීලා තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පිබි ජයසුන්දර මහත්මයා මේ කාරණාව දැනුම් දීලා තිබෙනවා. ඊළඟට මේ අනුව තමයි අද දවසේදී බොහෝ ඇමතිවරු වැඩ බාර ගන්නවා. ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට කෙහිලිය රඹුකැල්ල මහත්මිය වැඩ බාර ගන්නවා. අද දිනමෙන් පුවත්පත සඳහන් කරනවා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වෙච්ච කෙහිලිය රඹුකැල්ල මහත්මයා කරන ප්‍රකාශය අසේල කුරුරංශය වාර්තා කරන්නේ. ජනතා අපේක්ෂා ඉටු කරන්න කැප වෙනවා. අහස උසට බලාපොරොත්තු තබා ගනිමින් ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටීම සඳහා බල ලබා දීලා තිබෙනවා. එම ජනතා අපේක්ෂා ඉටු කිරීමට කටයුතු කරනවා කියලා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. ඊළඟට ආචාර්ය බන්දුල ගුණවර්ධන හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයාත් අද වෙළඳ අමාත්‍යවරයා විදියට වැඩ බාර ගැනීමට නියමිතව තිබෙනවා. ප්‍රසාද්, ඔව් මතෙන් දැන් නවක අමාත්‍යතුළුන් ගැන කතා කරද්දී ඊයේ දැන් ඇමති නూరుවල දිරුම් දෙන අවස්ථාවේදී ඔබ හොඳින් බැලුවා නම් යම්කිසි අත්පොලසන්නාදයක් ගියා එක කැබිනට් අමාත්‍යවරයන් දිරුම් දෙනකොට. කවුද? තරුණ කටු සහ ක්‍රීඩා අමාත්‍ය නාමා රාජපක්ෂ මහත්මයා දිරුම් දෙනකොට තමයි අත්පොලසන්නාද ගියේ. මොකද ඔහු අවුරුදු 10ක් මන්ත්‍රී ධුරේ හිටියේ. 2010 පාර්ලිමේන්තුවට ආවේ අවුරුදු 10ක් මන්ත්‍රී ධුරේ ඉඳලා තමයි කැබිනට් අමාත්‍ය ධුරය ලබාගන්නේ. මතන්නේ ජාතික කණ්ඩායමක ක්‍රීඩකෙක් පළමුවරට තමයි රටේ ක්‍රීඩා අමාත්‍යවරයාට පත්වන්නේ, කැබිනට් අමාත්‍යවරයාට පත්වන්නේ. මොකද 18 වෙනි ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට තමයි ඔහු පත්වන්නේ. 2013 වසරේ ශ්‍රී ලංකා රගර කණ්ඩායමේ නායකයා වශයෙන් නාම රාජපක්ෂ මහත්මයා කටයුතු කරා. ඒ වගේම වයස 19-15 කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළා. ශ්‍රී ලංකා නායක හමුදා කණ්ඩායමෙත් කටයුතු කරා. මොකද රගර ක්‍රීඩාව ප්‍රචලිත කරන සහ තවත් ක්‍රීඩා ප්‍රචලිත කරන ඔහු සෑහෙන දායකත්වයක් ලබා දුන්නා. මේ නිසාම ඇතැම් අවස්ථාවලදී ඔහුට පසුගිය ආණ්ඩුව යටතේදී SCAD යන්නත් සිදු වුණා, බන්ධනාගාරගත වෙන්නත් සිදු වුණා. මම හිතන්නේ ඒ නිසා එවැනි කැපකිරීමක් කරලා තිනවා. ඒ වගේම මම හිතන්නේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය කියන්නේ මේ ඊටාම සම්බන්ධ වෙනවා. මොකද යෞවන කටයුතු, යෞවන සමාජ, යෞවන ක්‍රීඩා දෙක තමයි ක්‍රීඩා අමාත්‍යංශයත් ඒක අබද්ද වෙනවා. මම හිතන්නේ හොඳ විද්‍යාත්මක බෙදීමක් තියෙනවා. නාමරාජ මහත්මයා තියෙනවා අවස්ථාව. මොකද ක්‍රිකට් පරිපාලනය අර්බුද තියෙනවා. ඒ වගේම ක්‍රීඩා නිලවරණ වගේ දේවල් පැත්තෙන් එක පැත්තකින් යම් අර්බුද තියෙනවා. ඒ වගේම ක්‍රීඩකින් තෝරා ගැනීම සහ ජාතික පාසල් ක්‍රීඩා ඉහළට නැන්වීම. මොකද අපේ රටේ ජාතික පාසල් ක්‍රීඩාව දැන් හුඟක් පල්ලෙහාට ගිහිලා තියෙන්නේ. මොකද පාසල්වල ක්‍රීඩාවක් පැත්තේ දුර්වලලා තියෙනවා. ඒතකොට මේ ජාතික පාසල් ක්‍රීඩා කොහොමද ඉහළට ගන්නේ? මෙතනින් තමයි ජාතික මට්ටමට මල්ල ක්‍රීඩකින් සහ අනිකුත් ක්‍රීඩකින් එන්නේ. ඒ වගේ පාසල් ක්‍රිකටුත් දුර්වලලා තියෙන මේ සියලු අභියෝගයක් තියෙනවා නාම රාජපක්ෂ මහත්මයාට. මම හිතන්නේ ඔහුට අපි සුභ ප්‍රාර්ථනා කරනවා. ඔහුට පුළුවන් මම හිතන්නේ මේ අභියෝගය ජය ගන්න.
අරුණ පුවත්පත වාර්තා කරන වියත් මග හතර දෙනෙකුත් තැමති මණ්ඩලයේ ඉන්න බව ඒ අනුව රියාඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ආචාර්ය නාල ගොඩහිව මහාචාර්ය චන්ද ජයසුමන සහ වෛද්‍ය සීතා අරඹපොලට ඇමති දූර හිමි වී තිබෙනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා ඊළඟට අරුණ පුවත්පත සහ දිනමිනත් වාර්තා කර තිබුණා ජනපති පත්කල සභාපතිවරුන් ඉවත් කරන්න බෑ අධ්‍යක්ෂ මණ්ඩලත් එලෙසමයි කියලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ අදාළ අමාත්‍යවරුන්ට දැනුම් අමාත්‍යංශවල ලේකම්වරුන්ට දැනුම් දීලා තිබෙනවා මොකද මේ පත් කරපු ආයතන ප්‍රධානීන් ජනාධිපතිවරයා විසින් පත් කරපු නිසා යම් ආකාරයකින් ඔවුන් ඉවත් කරනවා නම් ජනාධිපති කාර්යාලයෙන් විමසලා ජනාධිපතිතුමාගෙන් විමසලා ඒ තීරණ ගන්න ඕන කියලා කියනවා ඊළඟට අපි තවදුරටත් අවධානය යොමු කළොත් මේ පත්කල ඇමති මණ්ඩලය පිළිබඳව ජාතික සමගි ජනබලවේගය කියනවා පත්කල ඇමති මණ්ඩලයේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ කියලා නයනතරංග ගමගේ අරුණ පුවත්පතට මේ කාරණාව වාර්තා කර සිටින්නේ ඒ අනුව ජාතික සංවිධායක තිස් අත්තනායක මහත්මයා සමගි ජනබලවේගයේ සඳහන් කර සිටින්නේ කිසිම විද්‍යාත්මක පදනමකින් නෙවෙයිනේ මේ ඇමති ධූර බෙදලා තියෙන්නේ සමහර ඇමති ධූරවල නම් ජනතාව ඉදිරියේ කියන්නත් ලැජ්ජයි කියලා ඇමතිවරු කියනවා ඇහුණා අල ඇමති මැටි ඇමති බතික් ඇමති වගේ හාස්‍යජනක පදනමකින් තමයි ඇමතිකම් බෙදලා දීලා තියෙන්නේ කියලා තිස් අත්තනායක මහත්මයා කියනවා තරුණ අලුත් පිරිසක් මේ අතර ඉන්නවා තමයි නමුත් වැඩිම බලතල ප්‍රමාණයක් බෙදී ගිහින් තියෙන රාජපක්ෂවරුන්ගේ හිතවතුන් අතර ඒ නිසා මේ ඇමති මණ්ඩලය පිළිබඳව කිසිසේත්ම සතුරු වෙන්න බෑ කියලා සමගි ජනබලවේගය කියනවා ඒ නිසා පැහැදිලිවම කියන්න පුළුවන් මේ කැබිනට් මණ්ඩලයෙන් ජනතා මතය පිළිබිඹු වෙන්නේ නැහැ කියලා දින සතින්දී අර මේ අර ඇමති ප්‍රසාද නම් කිරීමේදී තියනද ඔබට ඔව් ඔව් කාරණා කීපයක් තියෙනවා ඒ තමයි දැන් මේ කාරණාව පිළිබඳව ඒ කියන්නේ ඇමති මණ්ඩලයේ විද්‍යාත්මක භාවය පිළිබඳව මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහත්මයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්යතුමා කියනවා දිනමෙන පුවත්පතට ලිපියක් ලියමින් සෞභාග්‍යවත් හෙටකට තිර අඩිතාලමක් ජාතික ලයිස්තුව සහ අමාත්‍ය විෂයපතේ වෙන් කිරීමේදී පෙන්눔 කරනවා කියලා. ඔහු කියනවා ක්‍රියාකාරී මට්ටමින් දේශපාලනය කරන්න අකමැති උදවිය තමයි ජාතික ලයිස්තුවෙන් පත් වෙන්න ඕනේ. ඒක තමයි ඒකේ අවශ්‍යතාව, ඒකේ සංකල්පය. හැබැයි පහුගිය කාලේ ඡන්දෙන් පත් තෙන්න බැරි වෙච්ච ඡන්දෙන් පෙරදිච්ච උදවියත් මේකටපත් වුණා. ඒ වුණාට මේ වතාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහාචාර්යවරු, ඉංජිනේරුවන්, නීතිඥවරුන් වැනි උදවියට වගේම සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන සියලු ජන කොටස් වලට නියෝජනය ලබා දීලා තිබෙනවා. ඒක ඉතාමත් වැදගත් කියලායි මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් දසිල මහත්මයා සඳහන් කරන්නේ. ඊළඟට කැබිනට් මණ්ඩලය ගැන කියද්දි කියනවා කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් දියුරු දීමට පෙර අමාත්‍යංශ හා ඒවා යටතට ගෙනෙන දෙපාර්තමේන්තු ඇතුළු ආයතන පැහැදිලි ලෙස ගැසට් කර රට හමුවේ තැබීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ මේ ඉතා විධිමත් ලක්ෂණයක් බව කිව යුතුය. ඊට පස්සේ දැන් කියනවා කාබනික ආහාර නිෂ්පාදනය, කිරි බිත්තර ආහාර නිෂ්පාදනයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශ, ඊට පස්සේ තල්, කිතුල්, පොල් මේ ආදී වෙන වෙනම කාර්යයන් සඳහා අමාත්‍යංශ, වෘත්ති අධ්‍යාපන, පර්යේෂණ හා නවනිපෙයුම් මේ වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වෙන්කිරි අමාත්‍යංශ වෙන් කිරීම විශේෂයෙන්ම මේ විෂයපතයන් හරහා විශාල වැඩ කොටසක් කළ හැකි බව ඒ අමාත්‍යවරුන්ට හඳුනා දෙන්නට කාරණයක්. ඒ වගේම රටට පැහැදිලි කරනවා මේවා මේ හිනා වෙන්න කාරණා නෙවෙයි, පොල් ඇමති, කිතුල් ඇමති කියලා කියන කාරණා නෙවෙයි. මේවයින් පැහැදිලි වෙන කාරණා තමයි මේ විෂයන් සම්බන්ධ විශාල කාර්යභාරයක් පවතිනවා කියලා. රට ගැන හිතා හැදූ කැබිනට්ුවක් කියලා අරුණ පුවත්පතත් කතුවකින් සඳහන් කරනවා. මෙවර ඇමති මණ්ඩලයේ අප දකින මූලික වෙනස වන්නේ ඒ ආණ්ඩුව හෝ පක්ෂය ගැන සිතා නොව රට ගැන සිතාපත් කළ එකක් වීමය. රට ගැන සිතාපත් කළ එකක් කියලයි අරුණ කතුවරයා කියන්නේ. ඒ අනුව අමාත්‍යංශයේ විෂය බෙදෙන්නේ ජාතික සංවර්ධන ඉලක්ක කරගෙන නම් හොඳ ඇමතිකම් හා නරක ඇමතිකම් හෝ ලොකු ඇමතිකම් හා කුඩා ඇමතිකම් කියා දෙයක් තිබිය නොහැකිය. ඊයේ අමාත්‍ය ධුරයන්හිදී දියුරුම් දුන් සියලු ඇමතිවරුන් මේ කාරණය අවබෝධ කරගෙන කටයුතු කරනු දැකීම ජනතාවගේ අපේක්ෂාවයි. කෙසේ හෝ වේවා ඇමතිවරුන් පත් කිරීම ගැන අප දක්වන මෙම සුබවාදී ආකල්පය යථාර්ථයක් බවට පත්වන ඇත්තේ ආණ්ඩුව ඊයේ තිබූ පියවරින් ආරම්භ කළ ගමන වෙනස් නොකළහොත් පමණය. ඒ කියන්නේ මේ අලුත් පීල්ලක ගමන් කරන්නේ මේ පීල්ලෙම දිගටම ගමන් කළ යුතුයි කියන එක තමයි ජනතාවගේ විශ්වාසය, ජනතාව එක්ක තියෙන මැන්ඩේට් එක ගිවිසුම ඒකයි කියලයි අරුණ කතුවැකිය සඳහන් කරන්නේ. මම දැන් ඇමති ධූර නම් කිරීමේදී දැන් කිසතරක මහත්මයා කියනද දැන් මැටි ඇමති, පොල් ඇමති දැන් ඒ විදිහට බලන්න අරගෙන. මොකද මේ ඇමති ධූර නම් කිරීමේදී කාරණා දෙකක් මම විශේෂයෙන්ම දැක්ක. එකක් තමයි මේ ඇමති ධූර නම් කිරීමේදී මේ අමාත්‍යංශයට අදාළ විෂයම් මොනවද කියලා හැඟීමක් රටට ජනතාවට සහ ඇමතිතුමාට ලැබෙනවා. එතකොට අපි දන්නවා දැන් දේශීය කර්මාන්තගත බඩේරුඹ මැටි කර්මාන්තේ, පිත්තල කර්මාන්තේ, බතික් කර්මාන්තේ විශාල ආදායම් උපයන අංශ. එතකොට දේශීය කර්මාන්තේ නගා සිටිනවා නම් මේ අමාත්‍යංශ නම් කිරීමේදී මේ වර්ධන ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන.
එතකොට තමයි අර හැංගීම එන්නේ. එතකොට විශාල දේශීය ආදායමක් ලබා ගන්න පුළුවන්. මොකද මේ මේ කර්මාන්ත පසුගිය ආණ්ඩු කාලේ විශාල වශයෙන් අකර්මණ්‍ය වෙලා තිබුණා. සමහර විකුණා දාලා තිබුණේ. මොකද අපි දැක්ක බති කර්මාන්තේ වගේ දේවල් ඉතාමත් පහත් අත්තර වැඩිලා තිබුණා. නමුත් අන්න ඒකෙන් ඒකෙන් ගොඩ ගන්න තමයි හැංගීම දෙන තමයි මේ ආකාරයෙන් නම් කරන්නේ ජනතාවට සහ මිතුරුන්ට ඒක ලබා දෙන. අනිත් එක තමයි දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ හිටියා පොලිස් සම්මර්ධන අමාත්‍ය හැරල් හේරත් කියලා 77 ආණ්ඩුවේ. එතකොට 37 තරග මහත්මයා දැන් මං හිතන්නේ අපහාසය කරන්නේ ඔහුගේම රජයට. මොකද පොල් කර්මාන්ත ඇමතිකෝ එන. එතකොට පොල් කර්මාන්ත කියන්නේ පහසු දෙයක්ද? ඒ කියන්නේ අවම දෙයක්ද නෑනේ. පොල් කර්මාන්තයේ කොහොම විශාල වපසරියක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ එහෙම ගරහන් නරකයි. මොකද මොකද අපි දැක්ක දැන් ඕනම ඇමතිකමකට යම්කිසි වටිනාකමක් දෙන්න පුළුවන් දක්ෂතාවය අනුව. අපි කියමු දැන් දුර්වල අමාත්‍යංශ කියලා දෙයක් නැහැ. සමහර කියනවානේ මට සංස්කෘතික ඇමතිකමක්වත් ලැබුණේ නෑනේ. එහෙමත් කියනමු සංස්කෘතිය කියන රටේ සංස්කෘතිය කියන්නේ අවතක්ෂේරු කරන්න බැරි දෙයක්. මොකද රටේ සංස්කෘතිය අනුව තමයි රටේ ඉදිරි ගමන මනස දරුවන්ගේ මනස නිර්මාණය කරන්නේ මිනිසුන්ගේ හදවත් හදාන්නේ. එතකොට එහෙම දෙයක්. මොකද අපි දැක්ක දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාට සෑහෙන කොන් කරා. නමුත් ඔහු වැඩ කරලා පෙන්නුවා දක්ෂ අමාත්‍ය කෙනෙක් විදියට. ඒ වගේම මහින්ද සමරසිංහ අමාත්‍යතුමා ආපදා කළමනාකාර අමාත්‍ය විදියට ආපදා කළමනාකාර අංශයේ තිබුණු தত্ত্বය ජාතික මට්ටමට ගෙනාව. ඒ වගේම මානවිකම් අමාත්‍ය ධූරයක් කියලා යම්කිසි ආකාරයෙන් කොන් කරා. නමුත් මානවිකම් අමාත්‍ය ධූරයේ තිබුණු බලතල ලෝකෙට ගෙනියන්න පුළුවන් පණිවිඩය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔහු ඉදිරියට ගෙනා. ඒ නිසා මේ අමාත්‍යකම් ඒ වගේ ලඝු කරන්න නරකයි. එහෙම වෙන්නේ නරකයි. මොකද 37 නැක මහත්මයා කියන්නේ මම කියන්නේ පළපුරු දේශපාලඥයෙක්. අපි විරාමයට යන්නත් ඕනේ. ඒ අතරේ මහින්ද රාජපක්ෂ ග්‍රාමාධිපතිවරයා ෆ්‍රන්ට් ලයින් සංග්‍රහවට සමුක සාකච්ඡාවක් ලබා දෙමින් කියා සිටියා. තමන්ගේ ආණ්ඩුවේ ඊළඟ ආණ්ඩුවේ මේ පත්වෙච්ච ආණ්ඩුවේ ප්‍රමුඛතාව උතුරු පළාතට හිමි වෙනවා කියලා. ජාතිය හෝ සංස්කෘතිය පසුබිම් නොසලකා අපගේ රජයේ සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරනු ඇත. ජීවනෝපායන් කෘෂිකාර්මික කටයුතු සඳහා වාරි මාර්ග අපනයන වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් උතුරු පළාතට ප්‍රමුඛතාව ලබා දෙන බව එතුමා සඳහන් කර සිටියා. අපි සූදානම් විරාමයක් ලබන්න. යලිත් අපි සූදානම් එලි වෙන්න කලින් එලිදරව් කරන්න. මෙහෙම එලි කරගෙන යද්දී අපිවත් එලි වෙනවා. ඒක වළක්වන්නත් බෑ. අද අරුණ පුවත්පත කියනවා මුලින් මම මන්ත්‍රී පසුව ඥානසාර හෝ රතන සංගව සිටි බව කී ලේකම් හිමි කතා කරයි කියලා. ලේකම් හිමි සංගව සිට කතා කරනවා. අපි ඒ ගැන කතා නොකර ඉන්නවා. මුලින් මම මන්ත්‍රී පසුව රතන හෝ ඥානසාර සංගව සිටි බව කී ලේකම් කතා කරයි. ඊට පස්සේ අරුණ පුවත්පතට සාලිය කුමාර් ගුණසේකර සහ නයන තරංග ගමගේ වාර්තා කරනවා. නායකයා බිත්තියට හේතු කර ලයිස්සු මන්ත්‍රීකම ගන්නේ මොකටද කියලා දැන් මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා පත්වීමට නියමිත මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ජාතික ලයිස්සු මන්ත්‍රී දුරේ සම්බන්ධව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මිය ලබා දෙන ඕනම තීරණයකට එකඟ වෙන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගණේෂන් මහත්මිය සඳහන් කරනවා. මුලදී මනෝ ගණේෂන් මහත්මයා මේ ස්ථාවර හිටියේ නැහැ. දින කිහිපයක් ගිහිලා තමයි මේ ස්ථාවරට පත්වන්නේ. මොකද මුලදී ඔකිව්වා ප්‍රසිද්ධියම කිව්වා මාධ්‍ය වලට මං ස්වාධීන වෙන අපේ කණ්ඩායම ජාතික ලයිස්සු මන්ත්‍රීතුමා නොලබුණොත් දැන් ඊ මාධ්‍යමයේදී මනෝ ගණේෂන් මහත්මයා කියනවා දැන් මේ මරික්කාර් මහත්මිය හඳුනනවද කියලා අහනවා. ඒ කියන්නේ මරික්කාර් මහත්මයා කවුද කියලා අහනවා මාධ්‍යවේදීන් ඇහුවා. මොකද මරික්කාර් මහත්මයා කරු ප්‍රකාශය සම්බන්ධයෙන් මනෝ ගණේෂන් මහත්මයා කියන්නේ එන්නේ ඒ වගේ ප්‍රතිචාරයක් දක්වන. ඒ කියන්නේ ඔහු කියන්නේ අපිට ගනුදෙනු බේරන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක විතරයි. මෙයක් මන්ත්‍රීරු අදාළ නැහැ කියලා ඔහු මං හිතන්නේ මනෝ ගණේෂන් මහත්මයා ප්‍රහාරයක් එල්ල කරා මරික්කාර් මහත්මයාට. ඒ අතරේ ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්සු මන්ත්‍රී දුහරේ පිළිබඳ ගැටලුව විසඳෙනවා. ආචාර්ය හරණි අමරසූරිය පත් කරනවා ජාතික ලයිස්සුවට. එතුමිය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්, ඒ වගේම සමාජ ක්‍රියාකාරිනියක්. ජාතික ලයිස්සුවෙන් විද්වතුන් පත්වීම සුබ ලකුණක්, හොඳ ලකුණක්. ආචාර්ය හරණි අමරසූරිය ජාතික ලයිස්සුවට පත් වෙනවා ජාතික ජනබලවේගයෙන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ගැටලුව තවම විසඳිලා නැහැ. කරුට දෙනවට වජිර විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ පිළිබඳ අවසන් තීරණය හෙට උපතිස්ස පෙරේරායි වාර්තා කර සිටින්නේ මෞබිම පුවත්පතට. ඒ අනුව ඊයේත් මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගෙදර. එතෙන්දී වජිර අබේවර්ධන මහත්මයා කියලා තියෙන්නේ අවුරුදු 25ක් තිස්සේ නායකයෙක් වෙලා ඉඳලා කරන්න බැරි වෙච්ච දේවල් දැන් ආයෙම කොහොමද කරන්නේ. කරු ජයසූරියට නායකත්වය කෙටි කාලීනව හෝ අන්තර්කාලීනව දෙනවන්නම් ඒකටත් ඡන්දයක් තියන්න ඕනේ කියලා ඔහු යෝජනා කර සිටිනවා. ඊ අපි වාර්තා කරා අරුණ පුවත්පතර පොලිටික්ස් දූතයා වාර්තා කර සිටි අන්දමට රනිල් වික්‍රමසිංහ මහත්මයාම තමයි කියලා තියෙන වජිර ඔයා මේකට ඉදිරිපත් වෙන්නේ එතකොට මේ කාටවත් තීරණයක් ගන්න බැරි වෙයි කියලා. අපි නෙවෙයි කියන්නේ ඊ අරුණ පුවත්පතයි තිබුණේ. පක්ෂයට අලුත් නායකත්වයක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතාම ප්‍රකාශ කර තිබෙන බව
කියා තිබෙද්දී කරු ජයසූරිය මහත්මයා නෙවෙයි ඒකට අලුත් නායකත්වයක් ඕනේ කියලා තමයි වජිර බයවර්ධන මහත්මයා කියන්නේ. මේ අතර ඊයේ පැවති සාකච්ඡාවේදී සහභාගී වෙච්ච උදවිය අහනවා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්කම බාර ගන්න කියලා මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයාට ආරාධනා කළාද කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් අහනවා. ඔව් මම එහෙම කතා කළා. හැබැයි එයා ඒකට එකඟතාවක් පළ කරේ නැහැ කියලා ඊ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියා තිබෙන බව මවබිම් පත්පත වාර්තා කර සිටිනවා. ඒ අතරේ දිනමින පුවත්පත්‍ර ගියොත් දිනමින පුවත්පත් කියනවා පළාත් සභා ඡන්දයටත් රනිල්ගේ නායකත්වය ඕනෑ කියලා එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ඊයේ කියා සිටි බව වාර්තා කර සිටින්නේ ශිරෝමි අබේසිංහ සහ මැදකොළඹ සමූහ වාර්තාකරු. මේ අතර ඉතා ඉක්මනින් ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් කිහිපයකට අවධානය යොමු කරන්න කැමති. ඒ තමයි රිෂාඩ්ගෙන් සීඩීයේ පැය 6ක් ප්‍රශ්න කරයි කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තා කර සිටිනවා අද මෞබිම පුවත්පත. ඒත් එක්කම අපි පුළුවන් පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසමේ වාර්තාව අද අරුණ පුවත්පතෙන් උපුටා දක්වන්න. මේ පිටු පෙරලල උඩට ගත්තේ ඒක අරුණ නවවෙනි පිටුවේ වාර්තා කරන විදිහට සහරාන් ගැන සොයා බලන්න බිරිඳගේ ගෙදරට ගිය විට CID විමර්ශන වලට බාධාවක් වේ නම් එතනින් ඉවත්වන්නයි අපට උපදෙස් ලැබුණා. CID විමර්ශන වලට මේක බාධාවක්. ඒ නිසා ඒ ගෙදරට යන්න එපා කියලා උපදෙස් ලැබුණා කියලා සඳහන් කර සිටින්නේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ වැඩ කරන ගෑන් රත්නායක මහත්මයා. අංශාධිපති ස්ථානාධිපතිව හිටපු ගාන රත්නායක මහත්මයා සඳහන් කරන්න ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සහරාන්ගේ මස්සිනා අන්සාර් පොලිසියට ඔත්තුකරුවෙක් හැටියට භාවිත කර තිබිච්ච බව ඔහු සඳහන් කරනවා. සහරාන් ගැන නැන්දම්ම සහ මස්සිනා පැවසූ කරුණු පරස්පරයි කියලයි අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. මොහොමඩ් අස්මි අත්අඩංගුවට ගත්තේ මරදානේ මගුල් ගෙදරකදී කියලා සඳහන් කරනවා. ඒ අතරේ සීඇඩී කතා දිනස තියෙනවා නේද? අර මම හිතන්නේ ශානිය බේෂේක සහ නාලකද සිල්වා යම් ආකාරයෙන් පරීක්ෂණ වලට මම හිතන්නේ සීඇඩී පරීක්ෂණ වලට යම් ආකාරයෙන් බාධා ඉල්ල කරයි කියන කාරණා මතුවලා තියෙන මේ පරීක්ෂණ කොමිසමේ. ප්‍රසාද් ඒ එන්නේ වෙනත් කාරණක්. ඒ තමයි ජනාධිපති ඒ කියන්නේ දේශපාලන පලිප ගැනීම පිළිබඳ පත්කළ කොමිසමේ වාර්තාවෙන් තමයි ඒ කාරණාව අනාවරණය වෙන්නේ. අපි ඒ කාරණාවට එළඹෙන්න කැමති. ඊට කලින් මේකට අදාළ ඒ කියන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ තවත් පුවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන කොමිසමට අදාළ තවත් පුවතක් තියෙනවා අද මෞබිම් පුවත්පත. ඒ අනුව රිචාඩ් බදුදීන්ගෙන් ප්‍රශ්න කරන්නේ මේ සම්බන්ධයෙන්. ඊළඟට පාස්කු කොමිසම සම්බන්ධයෙන් පාස්කු කොමිසමේ තීරණයක් කළ තියෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවන්න ගෑන් කුමාර විරසිංහ දිනමිනටයි වාර්තා කර සිටින්නේ. යනුව පාස්කු කොමිසමේ විමර්ශනාංශය වෙත ඉදිරි දෙසතිය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කැඳවලා දීර්ඝ ලෙස ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. දැන් අපි එනවා අර කියපු දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම පිළිබඳව වාර්තාවට. අද පහන් විජේසේකර මෞබිම් පුවත්පතට කියනවා රනිල් මංගල පාටලී ඇතුළු 11කට නොතීසි කියලා වාර්තා කර සිටින්නේ මේ කාරණාව. ඒ අනුව තමයි දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දුන් කමාන්ඩර් සුමිත් රණසිංහ මහත්මයා සඳහන් කරනවා මෞබිම් පුවත්පත වාර්තා කරන ආකාරයට මෞබිම 15 වෙනි පිටුවේ වාර්තා කරනවා. LTTE ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා LTTE සංවිධානයේ ද්විත්ව ඔත්තුකරුවන් ගන් සයිට් නැමැති ස්ථානයේ රඳවාගෙන සංවේදී හා සීමිත රහස් බුද්ධි සේවාවන් කළා. LTTE සංවිධානයේ අන්තවාදීන්ගේ මෙහෙයුම් අකර්මණ්‍ය කිරීම සඳහා ද්විත්ව ඔත්තුකරුවන් බුද්ධි ක්‍රියාන්විතරට ඍජුවම සම්බන්ධ වූ බැවින් ඔවුන්ට නිසි ආරක්ෂාවක් සැපයූ ගන් සයිට් නැමැති කඳවුර ගෝට කඳවුර කියලා අන්වර්තනාමයකට පත් කළේ යහපාලන ආණ්ඩුව විසින්. ඇත්තටම ඉතාම සංවේදී කාරණා පිළිබඳ සොයාබැලීම සඳහා තමයි මේ අංශය මේ ඒකකය පිහිටුවා තිබුණේ. නමුත් යහපාලන ආණ්ඩුව දේශපාලනික අවශ්‍යතාව මත මේක මේ ගන් සයිට් කියන කඳවුර ගෝට කඳවුර කියලා නම් කළා. ඒක මාධ්‍යවලනුත් ප්‍රචාරය කළා. තවදුරටත් අරුණ පුවත්පත මෙන්න මේ විදිහට වාර්තා කරන ඉෂාර රත්නකාරයි වාර්තාව ගෙනෙන්නේ. LTTE තොරතුරු සෙවූ ගන් සයිට් කඳවුරට යහපාලන කාලයේ කිව්වේ ගෝට කඳවුර කියලා. කිලෝ 1008ක බෝම්බ ලොරිය ගෝල් ෆේස් පිටියේ පිපුරුණා නම් කිලෝමීටරයක් වටේ මොකුත් ඉතිරි වෙන්නේ නැහැ කියලා ලුතිනන් කමාරඩ සුමිත් රණසිංහ මහත්මයා ප්‍රකාශ කරනවා. මොකද ඔහුගේ මේ බුද්ධි අංශය විසින් තමයි මේ කිලෝ 1800ක බෝම්බය එදා අත්අඩංගුවට ගන්න. එහෙක එහෙම සිද්ධ නොවුණා නම් අද ගෝල් ෆේස් පිට්ටනිය වටේ කිලෝමීටරයක භූමි ප්‍රමාණයක් වට ප්‍රමාණයක් පුරා කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරනවා. දැන් මෙහෙම කරපු උදවියට තමයි ශානිය බේසේකරලා නිශාන්ත සිල්වා චෝදනා කරන්න හැදුවා බොරු සාක්ෂි ලබා දීලා කියලා ඊයේ ලුතනන් කමාන්ඩර් සුමිත් රණසිංහ මහත්මයා සඳහන් කර සිටින්නේ. ඒ වගේම නාවික බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුත් ඔස්ට්‍රේලියා මිනිස් ජාවාරමට සම්බන්ධයි කියලා ඊයේ
මේ විදිහට දේශපාලන පරිගණකීම් පිළිබඳ විමර්ශනය කරන කොමිසමට වාර්තා වෙනවා. දූෂණ විරෝධී කමිටුව ගැන තමයි මම හිතන්නේ මේ හිටපු කට්ටිය කැඳවන්න යන්නේ ඒ ගැන තොරතුරු විමසන්න. මොකද දූෂණ විරෝධී කමිටුව කියලා පහුගිය යාපාලනඩු හැදුවේ කැබිනට් මණ්ඩලයටත් උදින්. එතම අවස්ථාවේදී ජනාධිපති ඒවකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් උදින් තමයි මේ කමිටුව හිටියේ. මේ කමිටුව සමාජයෙන් තමයි කැඳවන්නේ. මොකද මේ කමිටුව තමයි උපදෙස් දුන්නේ. මේ මෙයා අත්අඩංගු කරගෙන මේ දිනන කලින් මෙයා හිරගත කරන්න මෙයා කොහොම හරි අතුල්ලා දාලා කාලයක් තියන්න ඒ වගේ උපදෙස් දෙනවා. රහස් පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවට SCID ගෙනල් උපදෙස් දෙනවා. නම් ඒ කාරණා තමයි මේ 21 වෙනිදාට මේ සියලුම පිරිස කැඳව මම කියන්නේ 11 15 අතර පිරිසක් කැඳවලා ඔවුන්ගේ තොරසු විමසන්න යනවා. ඇයි මෙහෙම බලපෑමක් කළේ කියලා. මේ අතර චාමර අමරසූරිය මොබින් පුවත්පතට වාර්තා කරනවා රවි අල්ලස් කොමිසමට කැඳවයි බඳුම් කර වංචාව ගැන ප්‍රකාශයක් ගන්න තමයි රවි කරුණානායක මහත්මයා මේ විදිහට 12 වෙනිදා අල්ලස් හොදූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබෙන්නේ. ඊට පස්සේ අපි යනවා මොබින් පුවත්පත වාර්තා කරන පාතාලය මර්ධනය කිරීම සම්බන්ධ පුවත් කිහිපයකට සෝල්ටා ඊයේ උදේ ඝාතනය වුණු බව එහෙම නැත්නම් ඔහුගේ මියාම් පිළිබඳව අපි වාර්තා කර සිටියා. කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මාසිකව පගාගත් නාකොටෙක් කොස්සාපල් මාට්ටු කියලා කොළඹ MC පෙරේර වාර්තා කර සිටින්නේ මාසිකව රුපියල් 10,000 ගානේ කප්පම් අරගෙන තියෙනවා. ඒ අනුව මේ ඊයේ දවසේ තමයි අත්අඩංගුවට ගන්න හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ලබාගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ආරංචියේ කොස්සාපල් වරේකු මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව අල්ලස් දෝෂණ චෝදනා විමර්ශන කොමිෂන සභාවේ අධ්‍යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසූරිය මහත්මිය සඳහන් කරනවා. මාස්පතා මේ විදිහට රුපියල් 10,000 ගානේ ඉල්ලලා තියෙනවා. ඔයාට බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. අපිත් කනබොන මිනිස්සු. අපිටත් උදව් කරන්න කියලා තමයි මේක කියලා තියෙන්නේ. ඊට පස්සේ කෝටියකට ආසන හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට මොබින් පුවත්පත වාර්තා කරනවා. මේ අවට ප්‍රදේශවලින් තමයි වාර්තා වෙන්නේ. මොබිම ඇතුල් පිටුව තවදුරටත් විස්තර කරනවා. මොබිම 7 පිටුවේ මේ පිළිබඳව චාරූප සහිතව වාර්තා කරනවා. රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට බැද්දගාන මිරිහාන ප්‍රදේශයේදී. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉඳන් හූවක් කිව්වොත් ඇහෙන දුර අධ්‍යාරක්ෂිත කලාපයකට ඔන්න මෙන්න කියන තැන තමයි චාමර අමරසූරිය වාර්තා කරන්නේ. මිරිහාන බැද්දගාන ප්‍රදේශයේ නිවසක රහසිගත විදියට පවත්වාගෙන ගියපු මේ මද්දවයේ ජාවාරමක් පටලන්නට හැකි වෙන්නේ බස්නාහිර පළාත් බාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහත්මයාගේ උපදෙස් මත තමයි මෙහිම ක්‍රියාත්මක වෙන්නේ. හෙරොයින් තිප්පොලේ රුපියල් 170,000ක මුදලකුත් තිබුණා. ඒ විතරක් නෙමෙයි නිකන් ස්වන් රැකියාවක් පවත්වාගෙන යන වගේ තමයි මේක පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට අපි මෞබිම ඒ පිටුවේම වාර්තා කරන තවත් කාරණාවක් තමයි කහ කිලෝ 6381ක් සමග බහුදින යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා බහරේට ජාවාරමට සම්බන්ධයයි සැක 9 දෙනෙකුත් හලාවත මුහුදුතිරේදී අත්අඩංගුවට සිරිමෙවන් කස්තුරාරච්චි සහ නාත්තණ්ඩේ සමන් ප්‍රිය ජයශාන්තයි වාර්තා කරන්නේ මෞබිමට. යනුව හලාවතට බටහිරෙන මෙච්ච මුහුදේදී තමයි නාවික හමුදාව මේ වැටලීම සිදු කරන්නේ. මාරවිල බේරුවල මහනුවර සහ කටුගස්තොට පදිංචි පුද්ගලයන් තමයි මේ විදිහට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඊට පස්සේ අපි විරාමයට යන කලින් අරුණ පුවත්පත වාර්තා කරන පුවත් දෙකක් තක්ගාලා ඔබේ සහ අපේ අවධානයට යොමු කරන්න කැමති. ඒ තමයි කොවිඩ් අර්බුදය නිසා රටවල් 93ක සිටි ශ්‍රී ලාංකිකයෝ 19,500ක් දැන් ගෙදර ඇවිත් කියලා. විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්මයා කියනවා. ඒ විතරක් නෙවෙයි දැනට දෛනිකව දිනපතා 600-800ක් අතර පිරිසක් ලංකාවට ගෙනෙනවා. ලබන අගෝස්තු 20 වෙනිදා වනතුරු අඛණ්ඩව මේ විදිහට ගෙනෙනවා. ඊට පස්සේ ඉඩ තියෙන ප්‍රමාණය බලලා තවදුරටත් විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බව සඳහන් කර සිටිනවා. ඒ වගේම අරුණ පුවත්පත තවත් කාරණයක් අවධානය යොමු කරනවා. මේ තුල් පිටුවලින් තොරතොර ගන්න කාලයත් එක්ක තියෙන අර්බුදය නිසා අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් තමයි මේ ලෝක බැංකුව කරන නිවේදනයක්. ඒ තමයි ලංකාවේ කාන්තාවන්ට සහ යෞවනයන්ට තියෙන ගැටලුවක් පිළිබඳව සඳහන් කරනවා. ඒ තමයි පානීය ජල ගැටලුව සහ විශේෂයෙන්ම මේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ගැටලුව වාර්තා කර සිටිනවා. ආර්ථිකයෙන් වැටුණු බොහෝ කතුන්ට පිරිසිදු ජලයත් සනීපාරක්ෂාවක් නැහැ. පාසල් යන ගැහැණු දරුවන්ට දුෂ්කරතා කියලා වාර්තා කර සිටිනවා. ඒ අනුව අරුණ පුවත්පත මේ වාර්තාව සඳහන් කරනවා. අරුණ 5 වෙනි පිටුවේ ටිකක් පත්තර මේසෙ උඩ මේ අපිලිවෙලයි කියලා හිතෙන්න පුළුවන්. අපි බොහෝ අපිලිවෙල දේවල් ටිකෙන් ටික පිළිවෙල කරගෙන යමු. නයනතරංග ගමගේගේ මේ වාර්තාව හරි වටිනවා. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන විදියට ලෝක බැංකුව කියන විදියට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට පරිභෝජනය වෙනුවෙන් ජලය ලබා ගැනීමේ හැකියාව පැවතියද වතුකරේ ජනතාවගෙන්
පිරිසිදු ජලය ලබා ගැනීමේ අවස්ථාව හිමි වී ඇත්තේ 43%කට පමණයි. ඒ නිසා තමයි ජනාධිපතිතුමත් අගමැතිතුමත් කියා සිටියේ ආණ්ඩුවේ මීළඟ ප්‍රමුඛතම කාර්යය පානීය ජල පහසුකම් සැපීම කියලා. මෙන්න සංවේදීම කාරණාව ඊළඟට වාර්තා කරන ඒ තමයි දිවයින පුරා පාසල්වල යෞවන වයේ ගැහැණු දරුවන්ගෙන් 50%ක්ම උසස් කාලයේදී පාසල් නොයන බව වාර්තා වෙනවා. මේ වාර්තාවේ අන්තර්ගත සුවිශේෂීම කාරණේ වන්නේ ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගෙන් 60% කාන්තා ආර්ථව ක්‍රියාවලිය පිළිබඳ වැරදි අවබෝධයක සිටීමයි. එහෙයින් පාසල් සිසුවියන්ගේ ඔසප් සමයේ සිසුවියන් පාසල් වලට පැමිණීම අධෛර්ය කිරීමට එම ගුරුවරයන් කටයුතු කරන බවද එම වාර්තාව කියා සිටී. උදේ පාන්දර මේවා කතා කරන්න මාතෘකාද කියලා හිතෙන්න පුළුවන් නෑ. තවදුරටත් මේවා හංගගෙන ඉන්නත් බෑ. අධ්‍යාපන විෂය බහර එක කැබිනට් ඇමතිවරයි කැබිනට් නොවන ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් 4 දෙනෙක් ඉන්නවා. කාන්තා විෂය බහර ඇමතිවරුන් ඉන්නවා. මේවා පිළිබඳව අලුත් විදියකින් හිතන්න ක්‍රියාත්මක වෙන්න කාලය ලැබති වෙනවා. අපි විරාමයකට කාලය උදා වී තිබෙන බවයි හිතන්නේ. ශීතීර්තුවත් එක්ක කොරෝනා රැල්ල තවදුරටත් පැතිරෙන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා. ඊයේ ප්‍රංශය ඇතුළ නවාසාධිතයන් සංඛ්‍යාව දෙගුණ වෙලා තියෙනවා. හැබැයි විදේශ පුවත්වලින් අපි තෝරගන්නේ ඒක නෙවෙයි. ජෝ බයිඩන්ගේ උපජනාධිපති කමලා හැරිස් වාර්තා කරන්නේ අරුණ පුවත්පත සහන් වික්‍රමගේගේ වාර්තාවක්. යනුව රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙනවා. ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් මේ දවස්වල මැතිවරණ ප්‍රචාර කටයුතු ආරම්භ කළ තිබෙනවා. ජෝ බයිඩන් තමන්ගේ උපජනාධිපති විදියට නම් කරලා තිබෙන්නේ කමලා හැරිස්. කමලා හැරිස්ගේ විශේෂත්වය තමයි එයාගේ සම්භවය. ඒ අනුව එයාගේ තාත්තා සුදුජාතික කාන්තාවක් සමාවෙන එයාගේ එයා සුදුජාතික කාන්තාවක් නෙවෙයි, තාත්තා ජමයිකානුවෙක් සහ මව ඉන්දියානු කාන්තාවක්. මව ඉන්දියානු කාන්තාවක්, තාත්තා ජමයිකානු පුරුෂයෙක්. ඒ අනුව තමයි 56 වැනිදී කමලා හැරිස්ගේ මේ පැමිණීම ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ වගේම ලෝක දේශපාලන ඉතිහාසෙත් වෙනත් සලකුණක් බවට පත් වෙන්නේ. දේශපාලන ලෝක දේශපාලනෙන් අපි එනවා කලාවට. අද මවබිම් පුවත්පත කියනවා ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවයේ 16 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක වෙන බව. තව හෝ රඟහල පදනමේ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහත්මයාගේ සංකල්පයක් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙවැනි පියවර නාට්‍ය වේදිකාවට ප්‍රේක්ෂකාර ගෙන්වා ගැනීම සඳහා සිංහබාහු, පේමතෝ ජයති, සෝකෝ, බක්මහාකුණු, නරිබෑන වගේ වටින නාට්‍ය ටිකක් බලන්න පුළුවන්. 16 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා අපිත් ඉඩ තියෙන ආකාරයට මේ විස්තර කියන්නම්. ඊළඟට කාටුන් බලන්න කලින් සංවේදී සටහනක් තබන්නේ ස්වාධීන රූපවාහිනීත් හිටපු සභාපතිවරයෙක්ව කටයුතු කරපු කාලයේ වලාවක මැකී ගිය මහදුරු දම්මික ගංගනාත් පිළිබඳව සටහන. කාංචනා අමිලානි වාර්තා කර සිටින්නේ දිනමිනට සටහන් කර සිටින්නේ. එහෙත් කාලයේ දැඩි තීරණ ගන්නකි සුන්දර මිනිසුන් මෘදු මිනිසුන්ගෙන් ගමන් නවතා දැමීමෙහි සමර්ථකම් දක්වන්නේ කාලය. ඒසා රසවතුකු පැණිවලලුවන් ඉමිහිරි දෙයින් වෙන්කර නිහඬ නින්දකට පත් කිරීමේ බලය කාලයට ඇත්තේය. එහෙයින් 62 වියේ සිටි ඔහු මරණය පැමිණ රැගෙන ගොස් ඇත. ඊට පෙර නිදහස් අධ්‍යාපන තීරු ලිපියේ ඔහු ලියුවක් මෙන් හෙතම මෙසේ කියන්නට ඇත. මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහර විට. ඒත් මං ආපහු යනවා. මට සමාවෙන්න. අපි ප්‍රාර්ථනා කරනවා නිවන්සුව අද දැයින් සමුගන්න මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාට. අසන්ත විජයනායකගේ හුරේරා පොකට් කාටුනේ මෛත්‍රී මහත්තය ඇමතිකම් එපා කියලා කැබිනට් එකට ගිහින් කොහිල කටු එනගන්නේ මොකටද කියලා හිතෙන්නේ නැති. අරුණ පුවත්පතට සෙල්ලන්ද කොල්ලෝ සුමතිපාල ජෝතිපාල මෙන්න රයිම් වික්‍රමසිංහ මහත්මයා ගියානේ කරු ජයසිරි මහත්මයා ගෙදර. ඒ සම්බන්ධයෙන් කාටුනේ රනිල් කරු ළඟට ගිහින්ලු. කොහොමත් කරු දක්ෂයිනේ, දෑත් ශක්තිමත් කරන්නේ. MD වීරත්ගේ මරිසිපාල පොකට් කාටුනෙන් අපි අද හමාර කරන උදේ පත්තර සිරස්සල මරිසිපාලට මුණ ගැහිලා දන්න කියන කෙනෙක්. ලෙබනනේ පිපිරීම් නිසා ලෙබනනේ රජේ ඉල්ලාස් වෙලාලු. පිස්සුනේ, අපි දන්නෑ කියලා ෂේප් වෙන්න තිබුණනේ. ඒකනේ, අපි දන්නෑ කියලා ෂේප් වෙන්න තිබුණනේ. හැබැයි තවදුරටත් ෂේප් න්‍යාය රටේ මිනිස්සු අනුමත කරන්නේ නැහැ කියලා දැන් පැහැදිලි. ඔබ ෂේප් වෙන්න හදන්න එපා. අපි කැපවෙලා වැඩ කරමු අපේ රට වෙනුවෙන්. අද දවසට නික්මෙනවා. නැවත හෙට මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් ඔබට නිදුක් නිරෝගී සහ නිරුපද්‍රිත දවසක් ආයුබෝවන්.